අපි හැමදාමත් ආසයිනේ වෙනස් දෙයක් දකින්න. ඉතින් වෙනස්ම ලස්සනකට හදපු concept house එකක් තමයි අද අපි පෙන්වන්නේ. ඉතින් විලා ඩිසයින් එකට තමයි මේ නිවස ඩිසයින් වෙලා තියෙන්නේ. මොඩර්න් සහ ඇන්ටික් කියන තීම් දෙකටම අනුව ඩිසයින් වෙච්ච මේ concept house එක තමයි ඔන මෙන්න මේ දකින්න. ඉතින් මං කියව හරිනේ වෙනස්ම ලස්සනක් තියෙන නිවසක් තමයි අද අපි ඔයාලට පෙන්වන්නේ. අද අපි ඇවිල්ලා තියෙන්නේ කැස්බෑව නගරේට. ඉතින් කැස්බෑවේ තියෙන වර්ගඩි 1800 එකකින් පර්චස් 10 එකකින් කාමර 4 එකකින් බාත්รูම්ස් 3 එකකින් සහ ස්විමින් pool එකකින් තියෙන ලස්සන ගෙයක් තමයි අද අපි ඔයාලට පෙන්වන්නේ. ඉතින් හැමදාමත් වගේ ගෙදරට එන ඇක්සස් රෝඩ් එක බැලුවොත් ඔයාලට මෙන්න මේ වගේ වයිඩ් රෝඩ් එකක් තියෙනවා. ඉතින් අපි තාප්පේ ඉඳන්ම කතා කරොත් ඔයගලන්ට පේනවා තාප්පේ ඉඳන්ම ඔයගලන්ට වෙනස්ම ඩිසයින් එකකින් තමයි හැඩ වෙලා තියෙන්නේ. මේ පැත්තෙන් ඔයගලන්ට විකට් ගේට් එක තියෙනවා. ඒත් එක්කම මේ විදිහට වයිඩ් රෝලර් ගේට් එකක් ඔයගලන්ට ලබා දෙලා තියෙනවා. ගේ පුරාම ගස්සල් වලින් තමයි හැඩ වෙලා තියෙන්නේ. ඉතින් මේ රස්න කාලේ වුණත් ඔයගලන්ට වැඩි රස්නයක් දැනෙන්නේ නැති වෙන්න හොඳට ලොකු ගස් වලින් තමයි මේ ඉඩම කවර් වෙලා තියෙන්නේ. මං කියවන පර්චස් 10ක් තේනා කියලා. ඉතින් මේන්ලි පාකින් නේරිය එක විදිහට පාවිච්චි කරන්න ඕගලන්ට මෙන්න මේ ඉඩ කඩ තියෙනවා. ඕගලන්ට හොඳ අඹ ගහක් තියෙනවා. මෙන්න මේ පැත්තේ හොඳට ඵල බර වෙච්ච කොස් ගස් දෙකක්ම තියෙනවා. ඉතින් කිසිම කරදරයක් නැතුව ඕගලන්ට වාහන 3ක් පාක් කරගන්න පුළුවන් ඉඩ කඩ තියෙනවා. ඔගලන්ට එහා පැත්තෙනුත් කිසිම බ්ලයින්ඩ් වෝල් එකක් නැහැ. ඒ පැත්තෙනුත් නිවසේ බෑක් යාඩ් එකට යන්න පුළුවන්. ඉතින් ඔන්න ඔතනින් ඔගලන්ට ගස්සල් පේනවා. දැන් අලුතෙන් හැදීගෙන යනවා. ඉතින් මේ පැත්ත සම්පූර්ණයෙන්ම මේ වැල් වලින් කවර් වෙන්න, ඒ කියන්නේ සම්පූර්ණයෙන්ම නැචරල් ලුක් එකක් එන විදිහට තමයි මේ නිවස ෆිනිෂ් වෙද්දී ඔගලන්ට බලා ගන්න පුළුවන්. ඉතින් හරිම ලස්සන තියෙන්නේ නේචර් තීම් එකක් තමයි තියෙන්නේ. මෙතන ඔගලන්ට කවර්ඩ් පාකින් එකක් තියෙනවා. මේ වගේ රූෆ් එකකින් තමයි කවර් වෙලා තියෙන්නේ. මෙතන වෝල් එක අපිට ග්‍රැනයිට් ලුක් එකක් තමයි අරගෙන තියෙන්නේ. ඉතින් නිවස හරිම නැචරල් ලුක් එකක් තියෙන්නේ. ඒ වෝල් එක අපිට උඩට වෙනකම් බලා ගන්න පුළුවන්. අපිට කතා කරන දේවල් ගොඩක් තියෙනවා. එන්න. මේ පැත්ත තමයි නිවසේ මේන් එන්ට්‍රන්ස් එක තියෙන්නේ. ඉතින් එන්ට්‍රන්ස් එකත් ඔයගලන්ට බලා ගන්න පුළුවන් ඇන්ටික් ලුක් එකක් තියෙන්නේ. ඊට කලින් මම ඔයගලන්ව මෙන්න මේ පැත්තට එක්කගෙන යන්න. ඉතින් ඔයගලන්ට ෆ්ලෝ එක ගැන කතා කරලොත් මේකත් ස්ටෝන්ස් වලින් තමයි නිමා වෙලා තියෙන්නේ. මෙන්න මේ පැත්තේ අපිට පුංචි ස්විමින් pool එකක් තියෙනවා. ඉතින් අඩි 12ක් දිග, අඩි 8ක් පළල, ඒ වගේම අඩි 5ක් ගැඹුර තියෙන pool එකක් තමයි අපිට තියෙන්නේ. මෙන්න මේ පැත්තේ ඔයගලන්ට ලිඳක් බලා ගන්නත් පුළුවන්. ඉතින් මේ ස්විමින් pool එකේ control room එක ඔක්කොම මෙන්න මේ පැත්තෙන් තමයි design වෙන්නේ. මේ ලිදෙන් තමයි ඔයගලන්ට වෝටර් පම්ප් කරලා ගන්න පුළුවන්. ඒ වගේම එහා පැත්තේ ඔයගලන්ට outside room එකක් තියෙනවා. ඉතින් කැමති නම් ඔයාලට ඒක maids room එකක් විදිහට හරි ඔයගලන්ට storage room එකක් විදිහට හරි පාවිච්චි කරන්න පුළුවන්. මේ තියෙන යන්න ඒ room එක. ඉතින් මේ වෙනකොට බඩු කිහිපයක් දාලා තමයි ඒ room එක තියෙන්නේ. හදපු අලුත්ම තියෙන. ඒ කියන්නේ තාමත් finishing කටයුතු කරගෙන යන ගමන් තමයි තියෙන්නේ. ඉතින් ලස්සනම ලස්සන ගයක් තමයි අපි පෙන්වන්නේ. අපි යා ඔගලන්ට ගස්සල් තියෙනවා. මෙතනත් ඔයගලන්ට අලිගිර පෙර, අඹ, අන්න ඒ වගේ ගස් කිහිපකින් තමයි මෙතන වට වෙලා තියෙන්නේ. ඉතින් මං කිව්වා වගේ විලා concept එකකට තමයි මෙන්න මේ ගේ හදලා තියෙන්නේ. හරි. ඉතින් මෙන්න මේ පැත්තෙන් තමයි අපිට නිවසට එන්ටර් වෙන main access door එක තියෙන්නේ. ඉතින් බලන්නකෝ අපි හැමදාම පෙන්වන දොරවල් වලට වඩා වෙනස්ම design එකක් තමයි තියෙන්නේ. මේ සම්පූර්ණයෙන්ම කොස් දැවේ නිමා වෙච්ච දොරක්. හැබැයි ඔයාලට පේනවා rustic design එකකට තමයි මේ දොර finish කරලා තියෙන්නේ. ඉතින් ඔයගලන්ට පේනවානේ ගෙදර හැම දෙයක්ම වෙනස්ම ලස්සනකට තමයි මේ නිවසේ නිමා කරලා තියෙන්නේ. එහෙමනම් දැන් මෙච්චර වෙලා මම කතා කරන්නේ ඔයාලා බලන් ඉන්න නිවස ඇතුලේ ලස්සන බලන්න නේද? එහෙමනම් මගෙත් එක්ක යන් ගේ ඇතුළට ඉතුරු ලස්සන බලන්න. යා. වව්. වෙල්කම්. Thank you අනේ වෙනස්ම ලස්සනකින් වෙනස්ම concept එකකට ඉදිවිච්ච ලස්සන හුරුබුහුටි ගයක් තමයි අද අපි ඔයාලට පෙන්වන්න කියන්නේ. ඉතින් ඕගලන්ට පේනවා ඇතුළට ආවහම ඔයගලන්ට දැනෙන්න ඕනේ මේක විලා concept එකකට තමයි හදලා තියෙන්නේ. ඔකල මෙතන ඉඳන් බලද්දි සම්පූර්ණයෙන්ම මේ පැත්තම පේන තමයි design කරලා තියෙන්නේ. ඉතින් living area එකෙදි ඔයගලන්ට pantry එක පේනවා. මේ පැත්තෙන් පේන්නේ ඔයගලන්ට master bedroom එක හැම දෙයක්ම තියෙනවා.
අපි මෙතනින්ම පටන් ගමු. ඕගොල්ලෝ මේන් ඩෝ එකෙන් එන්ටර් වුණාම මෙතන වෝල් එකක් දකිනවා. ඉතින් ඕගලන්ට හිතේ මේක ටයිටේනියම් කියලා. හැබැයි මේක ටයිටේනියම් නෙමෙයි. වෙනස්ම විදිහකට තමයි මේ වෝල් එක ඩිසයින් කරලා තියෙන්නේ. මේ පැත්තේ ලස්සන හොඳ හැංගින් ෂැන්ඩලිය එකක් තියෙනවා. ඉතින් එස්ලෝන් පී ප්ලස් වලින් තමයි මෙන්න මේක මේ සීලින් එක ඩිසයින් වෙලා තියෙන්නේ. හරි. ඉතින් අපි ලිවින් ඒරියාක ඉඳන් බලනකොටම ඕගලන්ට පේනවා මේ විදිහට තමයි අපිට පෑන්ට්‍රී ඒරියාක ඩිසයින් වෙලා තියෙන්නේ. ඉතින් හැම දෙයක්ම හරම ලස්සනට තමයි මේක ඩිසයින් කරලා තියෙන්නේ. ට්‍රීටඩ් මහෝගනි වලින් තමයි මේ කබඩ්ස් ඕගලන්ට ඩිසයින් කරලා තියෙන්නේ. මේවාගේ ලස්සන ෂැන්ඩලිය එකක් ඕගලන්ට පෑන්ට්‍රී එකෙත් තියෙනවා. මෙතන ඕගලන්ට මෙතන ඔයගලන්ට මේ විදිහට කවුන්ටර් ටොප් එකක් තියෙනවා. ඒ වගේ මෙතනත් ලස්සනට ලයිට්ස් දෙකකින් තමයි ඩිසයින් වෙලා තියෙන්නේ. මේ විදිහට තමයි ඔයගලන්ට ග්‍රැනයිට් ටොප් එකක් එක්ක මේ කබඩ්ස් නිමා වෙලා තියෙන්නේ. ඉතින් ඩබල් සින්ක් එකක් තමයි මේ ටැප් එකත් එක්ක තියෙන්නේ. ඒ වගේ මේක සම්පූර්ණයෙන්ම මේ ජනේලේ අපි අර කලින් දැකපු පූල් එක පැත්තට තමයි ඕපන් වෙලා තියෙන්නේ. ඉතින් පෑන්ට්‍රි එක ඔයගලන්ට බලා ගන්න පුළුවන් මෙන්න මේ වගේ ලස්සන ලයිටින් සිස්ටම් එකකින් තමයි මේක හැඩ වෙලා තියෙන්නේ. අපි මේ පැත්ත ගැන කතා කරොත් ඕගලන්ට එක්සෝස්ට් එකක් තියෙනවා. ඒ වගේම 4 බර්න කුකර් එකක් තියෙනවා. ඉතින් ලස්සන මොසැක් ඩිසයින් එකකින් තමයි මෙන්න මේ ටයිල් එකත් තියෙන්නේ. ඉතින් වීඩියෝ එක පටන් ගත්තේ මම ඔයාලට කිව්වනේ මේ නිවසේ කාමර හතරක් තියෙනවා කියලා. මම ඔයගලන්ට pool එක පැත්තෙන් outside room එකක් පෙන්නුවා. ඉතින් අපි ඉන්න මේ floor එකේ කාමර දෙකක් තියෙනවා. එකක් මෙන්න මෙතන, අනිත් එක මේ එහා පැත්තේ. ඉතින් මේ කාමරේ තමයි master bedroom එක විදිහට design කරලා තියෙන්නේ. හැබැයි චුටි රහසක් කියන්න. මේ ගෙදර මම මිරදී ගත්තොත් මම master bedroom එක විදිහට පාවිච්චි කරන්නේ මෙන්න මේක නෙමෙයි. ඒ මොකද්ද කියලා මම ඔයගලන්ට රහසක් විදිහට කියන්න. හරි. ඉතින් මේක තමයි පල්ලෙහා තට්ටුවේ තියෙන bedroom එක. ඔයාලට මේක සම්පූර්ණයෙන්ම වයිට් කලරකින් තමයි තියෙන්නේ. රොසෙල් බ්‍රෑන්ඩ් එකෙන් ඔයාලට මේකේ ටයිල් එක තියෙනවා. මෙන්න මේ වගේ ලයිට් එකක් සහ ෆෑන් එකක් ඔයාලට තියෙනවා. ඉතින් මේ වගේ වෙනස්ම ඩිසයින් එකකින් තමයි ඕගලන්ට ලයිට් එක තියෙන්නේ. ඒ වගේම ওই පැත්තෙන් ඕගලන්ට AC වලට ප්‍රොවිෂන්ස් ලබා දීලා තියෙනවා. ජනේලයක් තියෙනවා. ඒ ජනේලේ තියෙන්නේ මම අර කලින් ඔයාලට පෙන්නුවේ වෝල් එකක් තියෙනවා. අපි මල් වැලක් යවනවා කියලා. අන්න ඒ පැත්තට තමයි මෙන්න මේ ජනේලෙත් ප්ලේස් වෙලා තියෙන්නේ. මාස්ටර් බෙඩ්රූම් එකේ තියෙන ඇටච් බාත්รูම් එක තමයි ඔයාලා මේ දකින්නේ. ඉතින් මේ හැම එකක්ම හරම වෙනස් තීම් එකකට තමයි හදලා තියෙන්නේ. මේ වගේ ලස්සන ෆ්ලෝරල් ඩිසයින් එකකින් තමයි ටයිල් එක තියෙන්නේ. ෂවර් ඒරියා එක මෙන්න මේ පැත්තෙන් තියෙනවා. කොමඩ් එක සහ හැමදාමත් ඔයාලගේ හංසි ආස කරන ටච් මිරර් එකක් ඔන්න තියෙනවා. අපි මේ පල්ලෙහා තට්ටුවේ අනිත් කාමරේ බලන්න කලින් මේ පැත්තට ගිහලා බෑක් යාඩ් ඒරියා එක බලමුද? පර්චස් 10කින් තමයි මේ නිවස හැදිලා තියෙන්නේ. ඕගලන්ට මේ විදිහට බෑක් යාඩ් ඒරියා එක බලන්න පුළුවන්. ඒ වගේම අපි නිවසේ කලින් පෙන්නපු මේ පැත්ත ඕගලන්ට මෙතනින් එන්ටර් වෙන්න පුළුවන්. මේ මල් ගස් ටික වැහුනම ලස්සනට තියෙයි මේ වෝල් එක සම්පූර්ණයෙන්ම කවර් වෙලා නේද? මෙන්න මෙතන අපිට අවුට්සයිඩ් වොෂ්රූම් එකක් තියෙනවා. outside washroom එකක් වුණත් මේකත් හරිම ලස්සනට හොඳ finish එකකින් තමයි design කරලා තියෙන්නේ. ඔයගලන්ට මේ වගේ grey color theme එකකින් තමයි ඒක හැඩ වෙලා තියෙන්නේ. black color එකකින් තමයි ඔයගලන්ට shower හම්බෙලා තියෙන්නේ. මෙන්න මේ වගේ touch mirror එකක් මෙන්න මේ bathroom එකටත් ඔයගලන්ට ලබා දීලා තියෙනවා. මේ පල්ලෙහා තට්ටුවේ තියෙන අනිත් බෙඩ්රූම් එක පෙන්වන්න තමයි මම දැන් ඔයාලව එකයි යන්නේ. අපිට ස්ටයර්කේස් එක මේ පැත්තෙන් තියෙනවා. ඉතින් පඩිපෙළ නගින්න කලින් මම අර ඔයාලට පෙන්නපු ලස්සන වෝල් එක තියෙන තැන තමයි අපිට අනිත් කාමරේ තියෙන්නේ. මේක තමයි ඒ බෙඩ්රූම් එක. ඉතින් ඕගලන්ට පේනවා මේකෙත් හොඳ ඉඩකඩක් තියෙනවා. මේ වගේ ස්ලයිඩින් ඇලුමිනියම් වින්ඩෝ එකක් තමයි තියෙන්නේ. අපි කලින් හිටපු කාර් පාකින් ඒරියක පැත්තට තමයි මේ ජනේලෙ ඕපන් වෙන්නේ. අපිට මේකෙත් එහා කාමරේ දැකපු විදිහටම මේ වගේ හැංගින් ලයිට් එකක් සහ ෆෑන් එකක් තියෙනවා. ඉතින් මේ කාමරේට අහම පොඩි වෙනස්කමක් තියෙනවා. මොකද්ද මේ පැත්තට එන්නේ පෙන්නේ. අපි වෙනද දකින්නේ නැති විදිහට ඔන්න සොල්දරයක් මේ කාමරේ ඕගලන්ට තියෙනවා. මේ තියෙන උඩ තට්ටුවේ. ඉතින් එතනට යන්න ඕගලන්ට තියෙන ස්ටයර්කේස් එක මෙන්න මේ පැත්තෙන් තමයි තියෙන්නේ. ඉතින් මේ වෙනකොට එකේ අත්තට දාලා නැහැ. මම කියවන මේ නිවස තාමත් කම්ප්ලීට් වෙමින් පවතින ගයක් කියලා. එහෙමනම් මම එන්නේ නැහැ. ඕගොල්ලෝ උඩට ගිහලා ඒ ලස්සන බලලා එන්න. යා.
ඉතින් මං කියවන මේක විලා ටයිප් එකකට ඩිසයින් වෙච්ච නිවසක් කියලා. ඔයාලට පුළුවන් මේ බෙඩ්රූම් එක පාවිච්චි කරනවා නම් තව කට්ටියක් ඉන්නවා නම් ඔතනත් මැට්‍රස් එකක් දාගෙන බෙඩ් එකක් දාගෙන නිදහසේ කාලය ගත කරන්න ඩිසයින් කරගන්න. ඒ පැත්තෙන් ගියාම ඔයගලන්ට මං හිතන්නේ ලස්සනට අර ගස් කොළන් ටිකක් පේනවා. හරිම නිෂ්කලංක විදිහට ඉන්න පුළුවන් විදිහට තමයි මෙතන ඩිසයින් කරලා තියෙන්නේ. හරි එහා කාමරෙදි මම ඔයගලන්ට රහසක් කිව්වා නේද මම මේ ගෙදි මිලදී ගත්තා නම් මොකද්ද මාස්ටර් බෙඩ්රූම් එක විතර යූස් කරන්න කියලා අන්න ඒ තමයි මේ උඩ තට්ටුව හරි ඉතින් උඩ තට්ටුවට යන්න අපිට ස්ටයර්කේස් එක මේ විදිහට තමයි තියෙන්නේ දවයෙන් සහ මේ වගේ මෙටල් වලින් තමයි මේක ඩිසයින් වෙලා තියෙන්නේ අපි එමනම් එතනට ගිහිල්ලා ඉතුරු ලස්සනත් බලමු යා හරි ඔන්න මගේ ගෙදර මේක දැන් මගේ ගෙදර කියලා තමයි මම හිතාගෙන ඉන්නේ හරිද මගේ ගෙදර මාස්ටර් බෙඩ්රූම් එක විදිහට මම පාවිච්චි කරන්නේ මෙන්න මේ ඉඩකඩ. ඔයගලන්ට පේනවද සම්පූර්ණයෙන්ම කවර්ඩ් ඒරියා එකක් අපිට බෙඩ් එක තියාගන්න තියෙනවා. ඉතින් මේ වගේ ලස්සන ලෑම්ප් ෂෙඩ් එකකුත් තෙල්ලලා තියෙනවා. මේ වගේ වෙනස්ම කන්සෙප්ට් එකකට තමයි මෙතන අපිට ඩිසයින් වෙලා තියෙන්නේ. ඉතින් ඔයගලන්ට එළිය කාටවත් පේන්නේ නැහැ මෙතන බෙඩ් එක තියෙනවා කියලා. ඒක කවර් වෙලා තියෙන සම්පූර්ණයෙන්ම. මෙන්න මේ ඒරියා එක අපිට පුළුවන් කැමති විදිහකට ඩිසයින් කරගන්න. रीडिंग कोण का विधि हेम टीवी लोबी का विधि हेट अपने हिते हेटेट मेरी डिजाइन कर पुल अभी मैं रूफ एग्न खता करो एसलोन पी प्लस मे सीरियन डिजाइन वेलाती मैं उड़ तटो हेमन मैं सोलदर आवाह मेतन तीन मे फ्लो एक मे वटेम तीन मे वोल्स अपट खता नुकर बह वाल पेना मेक संपूर्ण दवेन तमें फिनी वेलाती इतनी ऑस्ट्रेलियन प्लाइन वुड के मेन मे डिजाइन के मैं मे वॉल डिजाइन के इतनी मे वगे ली मतलब दवे देखा अपने भय हितने अभी हिता मेक गुल्लु गहाई मेक दिराई हेम के भय पोडक भयवन मेक रोग लाइफ टाइम वारंटी आगती है मे वॉल मतलब मे दवे अट किसी में प्रश्न आकना इतनी मे हेम देख में दिग्गल पर्वतम साहतिक कर्लतम हर मेन मे पेतम मम आसम पेत या මෙන්න මේ වගේ බාත්รูම් එකක් ඔයගොල්ලෝ කලින් දැකලා තියෙනවද මේක ටිකක් අර කන්දලම හොටෙල් එකේ තියෙන අර ඕපන් කන්සෙප්ට් එකට තමයි ඩිසයින් වෙලා තියෙන්නේ එන්නකෝ මෙතන තමයි කොමඩ් ඒරියා එක තියෙන්නේ ඉතින් මේකත් සම්පූර්ණයෙන්ම එළියට නොපෙනෙන්න මෙතන මේ විදිහට කවර් වෙලා තමයි තියෙන්නේ ඕගලන්ට ෆ්ලෝ එක ගැන කතා කරොත් සම්පූර්ණයෙන්ම නැචරල් ලුක් එකක් තමයි තියෙන්නේ මේ වගේ ස්ටෝන්ස් දාලා මේ විදිහට තමයි ඩිසයින් වෙලා තියෙන්නේ මෙන්න මෙතන තමයි අපිට shower area එක තියෙන්නේ. ඉතින් shower එක මෙතන place වෙලා තියෙනවා. මේ වගේ අර කබොක් ගල් වලින් තමයි මේ natural look එක අරන් තියෙන්නේ. ඔගලන් කල්පනා කරන්නේ මෙතන නාන කොට එහා පැත්තට පේනා කියලා. බය වෙන්න එපා. මෙතන මේ වගේ දැනට temporary මෙහෙම තැලල්ලක් දාලා තියෙනවා. හැබැයි මෙන්න මේ පැත්තේ ඔගොල්ලෝ මේ දකින වැටේ මම අර කලින් පෙන්නුවා වගේ සම්පූර්ණයෙන්ම well වලින් cover වෙන්න තමයි. එහෙම නැත්නම් naturally cover වෙන්න තමයි මෙතන design කරලා තියෙන්නේ. अन्न एक मं क्यू मेक टिकार खंडल हॉटल वगे की मे पे तपिट एरिया कक्तना थिंक ओवर हेड वोटर टैंक मैं मेतन तम प्लेस इतनी मोई पत्ती बल किसी मध्य पेर नतम बात्रूम डिजाइन के हर मेतन तम अपने वाश बेसिन अब मेतन तम मीर ओक प्लेस इतनी मं की हरी ने विनास्म लसन विनास्म कंसप्ट हेकट इधे हरी मैं नेचुरल थीम तीन वाश्रूम का वाला मेन मे दिन मेदन तपिटे अन्न पुलवा मेतन तपिट पुंच प्राइवेट बालकनी एरिया इतना तौगल मेम वश बेसिन यूनिट वश दें मेमे आर्टिफिशियल ग्रास मेतन डिजाइन वेलाती बंगार खाली क्यू वगे लसन वेलकना संपूर्ण मे हेत खवर वेना गिदर प्राइवेसी संपूर्ण हितलता मे निवस हदलती इन मे पे मैं खाली पेन वगे अंब गहकिन सह पदनिक जम्बू गह जम्बू गहकिन तम खवेलाती मिथन टाव हम उगल पूल लेकिन पेन विधि तम डिजाइन करलती ඉතින් මේකේ වහල ගැන කතා කරොත් ඔයගලන්ට පේනවා අපි normally use කරන අර asbestos sheets වලින් නෙමෙයි මේක cover කරලා තියෙන්නේ හොඳ කල්පවැත්මක් තියෙන PVC sheets වලින් තමයි මේ නිවසේ සම්පූර්ණයෙන්ම මේ වහලෙත් design කරලා තියෙන්නේ. හරි ඔන්න එහෙනම් දැන් උඩ තට්ටුවේ ලස්සන සම්පූර්ණයෙන්ම පෙන්වන්නේ. ඉතින් මගේ master bedroom එක විදිහට මම උඩ තට්ටුව තෝරගන්න එක ගැන ඔයගොල්ලෝ මොකද හිතන්නේ? මං හරි නේද? හරි. ඉතින් ඔන්න අද අපි ඇවිල්ලා තියෙන මේ ලස්සන නිවසේ විස්තර ටික summarize කරන්න තමයි මම සූදානම් වෙන්නේ.
අද අපි ඇවිල්ලා තියෙන්නේ කැස්බෑවට. හරියටම කිව්වොත් කැස්බෑව හල්පිට නගරයේ තමයි අපි ඉන්නේ. ඉතින් හල්පිට කියලා කියන්නේ කහතුඩුව සහ කැස්බෑව අතර තමයි තියෙන්නේ. හරියටම කිව්වොත් 120 බස් මාර්ගයට මීටර 800ක දුරින් තමයි මේ නිවස තියෙන්නේ. එහෙම නැත්නම් කහතුඩුව හයිවේ එන්ට්‍රන්ස් එකටත් ඔයගලන්ට විනාඩි 5කින් ළඟා වෙන්න පුළුවන් ලොකේෂන් එක තමයි තියෙන්නේ. ඉතින් හැම දෙයකටම පහසුවෙන් ළඟා වෙන්න පුළුවන්. හරියම කන්වීනියන් තැනක තමයි මේ ලස්සන මේ මොඩර්න් සහ ඇන්ටික් දෙකම ඩිසයින් වෙච්ච මේ ලස්සන ගෙදර තියෙන්නේ. ඉතින් මෙතන පර්චස් 10ක් තියෙනවා වර්ගරි 1800ක් තියෙනවා අපි කාමර 4ක් දැක්ක බාත්รูම්ස් 3ක් තියෙනවා මේ වගේ ලස්සන පෑන්ට්‍රි එකක් තියෙනවා එහා පැත්තේ පූල් එකක් තියෙනවා වෙනස්ම ඩිසයින් එකකට වෙනස්ම කන්සෙප්ට් එකකට නිමා වෙච්ච මේ ලස්සන ගෙදර ලක්ෂ 280ක් වෙනවා ඉතින් ඔයාලත් කැමති නම් මේ ලස්සන ගෙදර වාසනාවන්ත හිමිකාරයා වෙන්න ඉක්මනටම කතා කරන්න මෙතන පල්ලෙ හැදින කන්ටැක්ට් නම්බර් එක හරහා මේ නිවසේ හිමිකරුවන් ඉතින් ඔයාලට පුළුවන් මේ ගෙදර බලන්න ඇවිල්ලා මේ ලස්සන ගෙදර වාසනාවන්ත හිමිකාරයා වෙන්න හරි ඉතින් ඔයාලට විකුණ ගන්න බලාපොරොත්තු වෙන මේ වගේ ලස්සන ගෙයක් අපාර්ට්මන්ට් එකක් විලා එකක් හෝටල් එකක් තියෙනවා නะ ඔයාලත් කැමති නම් ලක්ෂර ශ්‍රී ලංකා අපිට කියලා මේ වගේ වීඩියෝ එකක් කරගන්න ඔයාලට පුළුවන් පල්ලෙ හැදින කන්ටැක්ට් නම්බර් එක හරහා ලක්ෂර ශ්‍රී ලංකා අපිව සම්බන්ධ කරගන්න ඉතින් අපි ඇවිල්ලා මේ වගේ ලස්සන වීඩියෝ එකක් කරලා ඔයාලගේ ප්‍රොපර්ටි එක විකුණ ගන්න මොන ඔයාලටත් උදව් කරනවා හරි එහෙමනම් අදට මේ වීඩියෝ අවසන්යි ඉතින් නිවාස බලන්න කැමති නම් ඔයාලට අපේ ලක්ෂර ශ්‍රී ලංකා YouTube channel එක subscribe කරන්නත් පුළුවන් ඒ වගේම තමයි මගේ ක්‍රිෂන් ගේ අපේ චූටි පැටියා කියාරගේ ලස්සන vlogs තියෙන ක්‍රිෂන් හන්සි vlogs YouTube channel එකත් subscribe කරන්න පුළුවන් එහෙමනම් තවත් මේ වගේ ලස්සන වීඩියෝ එකක් අරගෙන ඔයාලව හම්බෙන්න එනකන් ඔයාලා හැමෝටම සුබ දවසක්